ඔතේ විතරේ බොන්න කියපේ අපි කටෙන් අත කට උල උලා ගන්නවා විත් කියන්නේ ඒක කියලා වැඩක් නැහැ අදින්නා දැන් මෝ ගාකේ වොන්න යටවත් යන්නේ මෝ අදින්නාද කියන්නේ මොකද්ද කාන්තාව ගැන හිතන්නේ නැහැ බලන්නේ නැහැ කටහඬ එනවා නම් අනිත් පැත්තට යන්නේ මේ පැත්තේ කටහඬ එනවා මේ පැත්තට අරලා ගියා දෙවියන් මනසට කාමයේ තුමිච්චාට අබ්‍රහ්මචර්ය කරන මොනවද කියන්නේ බත් කටවල් හතර පහ කන්නේ ඉතියෝ මෙහම මෙයාගේ කටවල් පහයි නැත්නම් හයයි ඊකට කන්නේ නැහැ ඒක තමයි ඒගොල්ලන්ගේ දානමයි. එතකොට ඒම කන මනුස්සයාට අපි හඳුනේ මේ අල්පේච්ඡතාවය ගැන කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්න කිසිම දෙයක් නැහැ. ජීවිත කාලෙම බිමමයි වාඩි වෙන්නේ. මහා පොළොවේමයි ඉන්නේ. නිදාගන්නේ, භාවනා කරන්නේ ඔක්කොම මහා පොළොවේ. සාකච්ඡා ඔක්කොම මහා පොළොවේ. ඒතර මහා පොළොවේ ඉන්න මනුස්සයෙක් කියලා උච්චාසයෙන් කියලා මොනවද කතා? ඒක අඟලක් වගේ එන්නට ගිහිල්ලා නැහැ. එහෙනම් සීලය සතුන කෙනාගේ සමාද මේ ජීවිත සම්බන්ධ යන්න පුළුවන්. යන්න පුළුවන්. එහෙම නැතුව යන්න බෑ. ජාත රූප කතා කරන අපේ හැමෝම සමහර දෙසිවරු ඉන්නෝනේ සල්ලි හඳුරන්නේ නෑනේ. සල්ලි හඳුරන්නේ. ඉතසර මේ කොලකල්ල දැම්මල ඒක ඕම් කියලා විසි කරලා. එයා ඉදින් කඩදා තියන්නේ. තමයි මේක සල්ලි. සල්ලි කියන්නේ මොනවද කියලා. ඒක දුන්නාම ඕන එකක් දෙනවා කියලා කියනවා. ඒක කොහාට දෙන්න ඕනි කියලා. වැඳලා කියලා වාත වඳින්න කියලා කියනවා. ඒ කියන්නේ මේක කොහාට දෙන්න ඕනි කියලා දන්නේ නෑ. අවුරුදු ගානක් ඒ වගේ දන්නේ නෑ. ඒක රේමන්තර කියලා ධාතු රූප කියලා කතා කරන්න බෑ ධාතු රූප කතා කරුවාම ඒක විස්තර කරන්න පාය අපි ඕම් මේ රටේ තියෙන විස්තර කතා කරන්න දැන් 500 ද 5000 කලොක්ක ආන්දරකල නෑඳුරන්නේ එහෙනම් එක දාන්න ඕනේ අපිට මේ දාන්න ඕනේ ඒක නාම රූප හඳුනා ගැනීම ප්‍රශ්න ඉතින් මේ ජීව සමාධියට ඉතර සිල් රකින්න ඕන නිරෝධයට කොච්චර සිල් රකින්න ඕනද නිරෝධයට සිල් රකින්න ඕනේ අන්න එතන තමයි ප්‍රශ්නේ. ජීව සමාධියට මේ ලෝකයේ තියෙන සියලුම සීලය අදි සීලය රකින්න ඕනෙලු. නිරෝධ සමාපත්තියට එක සීලයක්වත් රකින්න ඕන නැල්ලු. නාම රූප වලට අවු වෙන්න තු හිටියම ඇතිලු. එයා පිළිනම් බාන්නලු. නාම රූප වලට අවුනොත් ඒ අල්ලාගෙන ඉන්න මානසිකත්වෙ නිසා ඉපදෙන්නේ. අවු වෙලා නැත්තම් එයාට ඉපදෙන්න මානසිකත්වයක් නැහැ. ඒ නිසා පිළිනම් බාන. ඒ නිසා සීල් රකින්න ඕනේ නැහැ. ඒ නිසා තමයි විස්ස කාලයක් අවුරුදු 20ක් බුදුන්තර සීල් දැන් දුන්නේ නැත්තේ. හැබැයි සාසනේ පැවැත්මට සිල් රකින්න ඕනේ. එහෙනම් උඹලා රාහත් වෙන්න උඹලා කතා බීදී ඇවිදිනවනේ. එහෙනම් උඹලා සාසනේ කාලද එහෙනම් මේ ටික රකපල්ලා කියලා ඇඩ්වල් ලිස්ට් එකක්. සාසනේ රකින්න ඕනේ. එතනට රාහත් වෙන්න බෑ. නාම රූප වලට අවු වෙන්න තු ඉඳයි ඕනේ. නාම රූප කියන්නේ කෙලස්. දැන් අපි රාගේ, ද්වේෂේ, ලෝභේ, මෝහේ කියලා මොන නමින් එළිය වැටෙනකන් කිව්වත්, ඇලෙනවා අය, ගැටෙනවා අය, අතු වලට බන්න අය, මෙස වලට බන්න අය, ඕපදූප කතා කරනවා අය, අසංවරය මේ ඔක්කොම නාම රූපනේ. මේ නාම රූප වලට අවු වෙන්නේ නැත්තම් මතකන්ද යාර හා කාන්තාව කියන්නේ නාම රූපයක්. පලි ගන්නවා කියන්නේ නාම රූපයක්. මේකට අවු වෙන්නේ නැත්තම් යාට සීලයක් අවශ්‍ය නැහැ. සීල් මොකටද අවශ්‍ය? සාසනේ ගෞරවය කරන්න. මෝ එළුවෙන් ගියෝ. එන්න පරිමඩල පොරවන්න ඕනේ. ගාන්ටි ගැට ගන්න ඕනේ. ඒකාන්ත කරන්න ඕනේ. කුඩේ තියෙන්න ඕනේ. තල්ලත්ත තියෙන්න ඕනේ. පාත්‍රේ තියෙන්න ඕනේ. නැත්තම් සාසනේ ඉවරනේ. සාසනේ ගෞරවය වෙන විදිහකට දීලා තියෙන්නේ. සිල් රකින්න නාම රූප වලට අවු වෙන්න කියන්නේ. හැබැයි නාම රූප වලට අවු වෙන්න තියෙන ක්‍රම ලියන්න බෑ. ප්‍රඥාවට ගෝචර වෙන ධර්මතාවය කියන්නේ වඩපු කෙනෙක්ගෙන් ආගන්න ඕනේ මේක මට සාපේක්ෂව කොහොමද. ඒකේ අක්‍රමයක් තියෙනවා. ඒක පුරුදු කරාම එයා දන්නවලු මේ නාම රූප වලට අවු වෙන්න තියෙන්නේ කොහොමද කියලා. මෙතන කවුරු හරි දීහිරපු කෙනෙක් හිටියත් පැවිදිලා. තුන් අතර කඳන් වැටෙනවා හාමුදුරනේ අඩි 400 බාහිරක තුන දැන් අපිට පෙන්නේ හුත් මේ ෆයිනස් කාක් මේ නියමත තියෙනවනේ මේක මේ උන්ට තියන ගා උන්ට වතුර තියනනේ એટલે අපිට පෙන මේක මේ ලෑලි අඩි වැටෙනවා අඩි 12 ලෑලි ගන්න පුළුවන් ආයි එයාගේ ඔළුව සම්පූර්ණ වැඩ කරන අය වඩුව කිච්චන කවිචියක් ගන්න පුළුවන් මේ පළලට අරගේ ඔළුව සම්පූර්ණ වැඩ කරන අර විදියට දැන් ඕකට අවු වෙන්නේ නැතුව ඉන්න ක්‍රමයේ තමයි නරක නිරෝධය කියන්නේ. නිරෝධය කියන්නේ යට වෙන ලකුවට මොකද්ද එකක් තියෙනවා ගහක්. අදා. එතන යට මොකවත් නැහැ. සාමාන්‍ය මේකේ මොනවද කරන්න පුළුවන්? එයාට මොකවත් අපට කරන්න බෑ. පිටක් මොකවත් කරන්න බෑ යාට. එයා එදා ඉඳලා එතන තමයි ඉන්නේ. මොනවද කියන්නේ? ඌ රාත්. ඇයි රාත්තර තේරෙනවලු? නාම රූප වලට අපිට කරන්න දෙයක්වත් නැහැ. ඒ නාම රූප වලට අපිට කරන්න දෙයක්වත් නැහැ. මේක තේරුම් ගත්තම උරාතා. ආයි කාන්තාවක් නම් කලින් දැක්කනම් වදිනා දැන් පොතක් බලන මාර ප්‍රශ්න. ඔහු උරාතින් නෙමෙයි.
නිදමක් නේ නියම ගියක් අදුවා නම් නියමට තියෙයි එයා පුතුත් දැනයි දෙයක් කියන්නේ කවුරුකේ කඩාවේ නෑ පාස්නේ නෑ තුන්ති අදාගෙන ගියේ ඉන්නේ ගියා ඒක ලස්සනයි අපිට තිබුණ තුඳයි අපට අයිතිම තුඳයි එහෙම අදාස් එන්නෙම නෑ එයා නිරෝධයෙන් ඉන්නේ නාම රූප වලින් යාට ප්‍රශ්නයක් ඇති වෙලා නෑ එයාත් නාම රූපට ප්‍රශ්නයක් ඇති කරන්නේ එයා නාම රූප වලට අවුලක් නෑ නාම රූප එයාට අවුලක් නෑ නඩත්තුවක් නෑ එයා නිරෝධය එයා සිල් රකින්න කෙනෙක් නෙමෙයි සිල් එයා තුල රකිනවා